අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ බයෝඩීසල් ගැන. රටක් විදියට බයෝඩීසල් අපේ ඉන්ධනයක් විදියට භාවිතා කිරීම කොච්චර භයානක වැරදි තීරණයක් වෙන්න පුළුවන්ද කියන කාරණාව මේ වීඩියෝ එක ඇතුලේ මම මතු කරනවා. මම පෙන්නනවා ප්‍රධාන කාරණා තුනක්. මේ බයෝඩීසල් භාවිතා කිරීම රටට ඉතාම හානිදායක බව පෙන්වීම සඳහා. ඒක මම ඒ වගේම මම පැහැදිලි කරනවා බයෝඩීසල් සඳහා අපි රටක් විදියට යන්න අවශ්‍ය නම් ඒක කරන්න ඕනේ කොහොමද කියන කාරණාව. දැන් ලංකාවේ තියෙන ඩීසල් අර්බුදයේ කොච්චර බරපතල වෙලාද කියලා කියන්නේ මිනිස්සු කල්පනා කරනවා කොයින් හරි එළවල තෙල් ටිකක් හොයාගෙන තව කිමිකල් ටිකක් හොයාගෙන YouTube වීඩියෝ එකක් බලලා අපේ ගෙදරම ඩීසල් හදලා අපේ වාහනයට ගහලා දුවමු ඒක ලේසි මේ පෝලිං වල ඉන්නවට වඩා කියන කාරණාව. ඉතාලම අසරණ තැනකට මිනිස්සු වැටලා තියෙනවා. මේක මෙහෙම කමක් නැහැ කියමුකෝ. දැන් මේක ඊළඟ මට්ටම. මේක තමයි රාජ්‍ය අනුග්‍රහයෙන් සහිතව බයෝඩීසල් ලංකාව තුළ ප්‍රචලිත කරන්න ඕනේ. ඒක ලංකාව තුළ හදලා කියන මාතෘකාව දැන් බෞරව කතා වෙනවා. මම දැක්ක අවස්ථා කීපයකදීම. සෞර්දීනි මේ බයෝඩීසල් කොච්චර ජනප්‍රියද කියන්නේ මට සාමාන්‍යයෙන් දවසකට රික්වෙස්ට් 10ක් 15ක් විතර එනවා මේ බයෝඩීසල් ගැන කතා කරන්න කොහොමද ඒක වැඩ කරන්නේ ඒකේ තාක්ෂණය අපිට කියලා දෙන්න හදන හැටි කියලා දෙන්න කියලා. ඒක නිසාමයි මේ වීඩියෝ එක මම කරන්නේ. මේක කොච්චර භයානක දෙයක්ද ඩොලර් වශයෙන් ගත්තත් අපේ ජලය පරිසරය වශයෙන් ගත්තත් අපේ ඉඩම් වශයෙන් ගත්තත් අපේ ලංකාවේ තියෙන රැකියා මට්ටම් ගැන ගත්තත් බයෝඩීසල් කියන එක කොච්චර භයානක වෙන්න පුළුවන්ද සෞර්දේනි අපි රටක් විදියට ලොකු වැරදි තීරණ අරන් තියෙනවා විද්‍යාත්මක වශයෙන්. මම හරි බයයි ඒ වගේ තව තීරණයකට යයි කියලා. ඉතින් ඒක නිසාම මේ සමාජ දැනුවත් කිරීම කරන්න ඕනේ කියලා හිතුණා. මේක ගැන යම්කිසි අදහසක් සහ පරීක්ෂණ සහ ඒ ගැන හොඳට කියවලා තියෙන කෙනෙක් විදිහට මේ බයෝඩීසල් ගැන. ඉතින් මම හිතනවා අපි රටක් විදිහට ඉස්සරහට යන්න නම් ඇත්තටම මේ විද්‍යාව මත පදනම් ඒ ගන්න තීරණ ගන්න ඕනේ. ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා ඒ බලපෑම් කිරීම සඳහා ගණිතයේ විද්‍යාව දර්ශන වේදයේ වගේ මේ වගේ සංකල්ප මත ගොඩනැගිච්ච සමාජයක්. ඉතින් මම හිතන දෙයක් තමයි ඒ සමාජයේ මත පමණයි අපිට රටක් විදියට ඉස්සරහට යන්න පුළුවන් කියලා. මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. ඉතින් ඒ අරමුණ සඳහා තමයි මම මගේ කාලයෙන් යම්කිසි ප්‍රමාණයක් කැප කරලා තියෙනවා. මම හිතනවා ඒක යම්කිසි හෝ උදව්වක් කියලා අපිට රටක් විදියට ඉස්සරහට යන්න කියලා. දැන් අපේ මාතෘකාව ඉතාම සරල තැනකින් පටන් ගමු. මේ ඉන්ධන වලින් පටන් ගමු. දැන් අපිට හුරු පුරුදු ඉන්ධන වර්ග දෙකක් තියෙනවා. පෙට්‍රල් සහ ඩීසල් භූමිතලුත් තියෙනවා. දැන් කොහොම වුණත් මේ ඩීසල් කියන ඉන්ධනය රටක ආර්ථිකයට ඉතාම වැදගත්. දැන් අපි ගත්ත බස් එකක් ගත්තා, ලොරියක් ගත්තත්, නැවක් ගත්තත් මෙයා සිහිරම දුවන්නේ මේ ඩීසල් වල. ඒ වගේම විදුලි බලාගාර දුවන්නේ ඩීසල් වලින් බවතල තාප විදුලි බලාගාර. එතන ඔයගොල්ලන්ට පේනවා මේ ආර්ථිකයට හරි වැදගත්. දැන් සාමාන්‍යයෙන් ගොඩක් රටවල් වල ඩීසල් වල මිල අඩුයි පෙට්‍රල් වලට වඩා. හරි මොකද ඒකට හේතුව ඒ රටවල් එක මේ කරන්නේම විශේෂයෙන්ම ඒක ආර්ථිකයට ගොඩක් වැදගත් නිසා. මේ තියෙන ඩීසල් කියන්නේ ඇත්තම කිමිකල් එකක්. කිමිකල් කියන්නේ මේ අපි කියන රසායනික සංයෝගයක්. සාමාන්‍යයෙන් කාබන් පරමාණු 20ක් විතර බහුල වශයෙන් අනිත් ඒවා තියෙනවා. සාමාන්‍යයෙන් කාබන් පරමාණු 20ක් විතර එකට එකට සම්බන්ධ වෙලා කාබන් සහ හයිඩ්‍රජන් වලින් හැදිච්ච අණුවක් මේක බොරතෙල් භාගික ආසවණයෙන් තමයි අපි ලබා ගන්න. එතකොට දැන් මිනිස්සු දැන් හැම රටේම බොරතෙල් නැහැනේ. ඉතින් ගොඩාක් ඒ දවස්වල ඉඳලා මේ රටවල් කල්පනා කරපු දෙයක් තමයි ඩීසල් බැරිද අපිට හදාගන්න. දැන් මේ තියෙන්නේ ඒක වෙනුවෙන් මිනිස්සු හදාගත්තු එක මේ ආදේශකයක් අපි කියනවා බයෝඩීසල් කියලා. දැන් මේ තියෙන්නේ බයෝඩීසල් අණුව. දැන් බලන්න බයෝඩීසල් අණුව හරියට ඩීසල් අණුවක් වගේම තමයි. හැබැයි පුංචි වෙනසක් තියෙනවා. මැද්දේ ඔයගොල්ලෝ දැක්කද මේ කාබන් එකකට ඔක්සිජන් එකකුයි මේ ආගේ ඩබල් බොන්ඩ් එකකින් ඒ වගේම තවත් ඔක්සිජන් එකක් සම්බන්ධ වෙලා එස්ට ගෲප් එකකින් සම්බන්ධ. එතකොට එහෙනම් ඩීසල් කියලා ඩීසල් වගේම අණුවක් විදිහට ගත්තාම ගොඩක් ළඟයි ඒ වුණාට මේ එස්ට ගෲප් එකකින් සම්බන්ධ වෙච්ච බයෝඩීසල් අපිට දකින්න පුළුවන්. අපිට මේක මේ බයෝඩීසල් අණුව දෙකකට බෙදන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා මේක දෙකකට බෙදුවාම අපිට පේනවා මේද අම්ලයක්. එහෙම නැත්නම් ෆැටි ඇසිඩ් එකක් තියෙනවා. අනිත් පැත්තේ තියෙන ඇල්කොහොල් එකක්. දැන් මේ ෆැටි ඇසිඩ් කියන එක අපිට පුළුවන් ඇත්තටම ශාක හෝ සත්ව තෙල් වලින් ලබා ගන්න. ඒ වගේම ඇල්කොහොල් කියන එක ඉතින් ඔයගොල්ලෝ කොහොමද දන්නව? ඒකත් අපිට මේ ඔය මේ මොකක් හරි කාබෝහයිඩ්‍රේට් එකක් භාවිතා කරලා ඒ කියන්නේ පිටි වර්ගයක් භාවිතා කරලා හදන්න පුළුවන්. එහෙනම් මේ බයෝඩීසල් කියන එක ඇත්තටම අපි කියනවා නැවත නැවත අපිට හට ගන්න මේ ගස්කොළ වලින්
හටගන්න ද්‍රව්‍ය වලින් අපිට භාවිතා කරලා හදන්න පුළුවන්. බොරතෙල් එහෙම නැහැනේ. බොරතෙල් යම්කිසි සංචිත ප්‍රමාණයක් තියෙනවා. ඒක එහෙම බොරතෙල් හැදෙන්න අවුරුදු මිලියන ගාණක් යනවා. එහෙම නෙවෙයි. ඉතාම කුඩා කාලයක් තුල සාමාන්‍ය අවුරුද්දක් දෙකක් වගේ කාලයක් වුණත් අපිට මේ වගේ හදාගන්න පුළුවන්. ඉතින් මේක කිමිකල් ප්‍රොසෙස් එකක් විදිහට ගත්තාම හරිම සරලයි. මොකද මේ මේදාම්ල කියන එක අපි දන්නවා මේ ෆැට්ස් වල, එහෙම නැත්නම් මේ මේදවල තියෙන සාක හෝ සත්ව තෙල්. දැන් සාක අපි පොල් තෙල් ගත්තත් අපි කියනවා පොල් තෙල්, පාම් තෙල්, කැනෝලා තෙල්, සෝයා තෙල් ඔය වගේ සියලුම තෙල් වර්ග ගත්තාම මේද සත්ව තෙල් ගත්තාම ඒකේ තියෙන ට්‍රයිග්ලිසරයිඩ්. ඒ කියන්නේ මේදාම්ල තුනක් ග්ලිසරින් 90කට සම්බන්ධ වෙලා තියෙනවා. අපිට හරිය පහසෙන් අර අපිට අවශ්‍ය කරන මේදාම්ලය ගලවා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඇල්කොහොල් කියන එක කොහොමවත් ගන්න පුළුවන් බහුල වශයෙන් මේ සඳහා මෙතනෝල් සහ එතනෝල් භාවිත වෙනවා. ඉතින් මේවත් ඇත්තටම අපිට මේ කාබෝහයිඩ්‍රේට් එකක් මේ ෆර්මන්ට් කරලා අපිට ලබා ගැනීමේ හැකියාව. එහෙනම් මේ කාරණා දෙකම අපිට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට සාමාන්‍ය සරල වශයෙන් බයෝඩීසල් හදන්න හරීම ලේසි. ඒකට අපි මොකද්ද කරන්නේ? අපි මේ ඇල්කොහොල් එහෙම නැත්නම් මද්‍යසාරයකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිශ්‍ර කරලා අපි ඒක දානවා ෆැටි ඇසිඩ් එකට. ඒ කියන්නේ මේ ෆැටි ඇසිඩ් නෙමෙයි, අතන මේ තෙල් වලට, එළවලු තෙල්. එතකොට මොකද වෙන්නේ? අර එස්ටර් එක හැදිලා ග්ලිසරින් වෙන් වෙනවා. ඊට පස්සේ අර උඩ අපේ ඝනත්වයේ හිඳ තෙල් පාවෙන හිඳ අර උඩ තියෙන බයෝඩීසල් ටික ලබා ගන්න පුළුවන්. ඉතින් බයෝඩීසල් ටික අරගෙන කෙලින්ම මේ ඒකයි වාසිය මේ බයෝඩීසල් වල තියෙන. මමත් හරි ආදරය කරන කෙමිස්ට්‍රි එක. බොහොම ලේසි. ඒ වගේම හරි ප්‍රායෝගිකයි. කෙලින්ම ගත්ත පොඩ්ඩක් හොදලා වාහනයට දැව්වා දාලා එහෙමම දුවන්න පුළුවන්. ඉතින් මේක හරිය වැදගත් කාරණාවක්. ඉතින් බයෝඩීසල් ගත්තාම ඒකේ වගේම රිනියබිලිටි කියන ඒ කාරණාව වගේම බයෝඩීසල් වල තව තියෙන වැදගත් දෙයක් තමයි ඒක ඇවිල්ලා මේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය හැදෙන ප්‍රමාණය ගත්තාම හරිය අඩුයි. මොකද මේ ශාක හැදෙනකොට කාබන් ඩයොක්සයිඩ් ඇබ්සෝබ් කරනවා, ඒ වගේම බර්න් වෙනකොට කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම මේකේ මේ සල්ෆර් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය බොරතෙල් වලින් හදන ඩීසල් වල තියෙන ලොකු ප්‍රශ්නයක් සල්ෆර්. මොකද සල්ෆර් තියෙනකොට මේ සල්ෆර් කියන මූලද්‍රව්‍යය තියෙනකොට මොකද වෙන්නේ? අභ්‍යන්තර දහන එන්ජිමේදී මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට ඇවිල්ලා සල්ෆර් අඩංගු අම්ල මේ ද්‍රව්‍ය බවට පත් වෙන්න පුළුවන් වායුගෝලයේදී. ඉතින් අම්ල වැසි ගැන තියෙනවා. ඉතින් ওই වගේ ගොඩාක් කතා පහක් තියෙනවා. ඉතාලම හොඳ රසවත් මේ හරිම මේ ඉන්ට්‍රෙස්ටිං කෙමිස්ට්‍රි එකක් තියෙන එකක් තමයි බයෝඩීසල් කියලා කියන්නේ. ඉතින් ඇත්තටම ගත්තොත් මේක ප්‍රායෝගික නෑ, අවාසනාවකට මේක ප්‍රායෝගික නෑ. මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. ප්‍රායෝගිකව අපිට හදන්න පුළුවන් නම් බයෝඩීසල් ඒක අපේ පොසිල ඉන්ධන වලට ඇත්තටම හොඳ විසඳුමක්. නමුත් අවාසනාවකට ඒක ප්‍රායෝගික නෑ. මම දැන් කියලා දෙන්නම් ඇයි මේක ප්‍රායෝගික නැත්තේ කියන ප්‍රධාන කාරණා තුන. ඒ වගේම මේක කොච්චර රටක් විදිහට අපි මේක භාවිතා කරන්න ගියොත් ඒක කොච්චර භයානක වෙන්න පුළුවන්ද කියන කාරණා. සෞරදීනේ මේ බයෝඩීසල් වල තියෙන ලොකුම ප්‍රශ්නේ මුලින්ම කතාව පටන් ගන්නවා. දැන් මේ බයෝඩීසල් හදන්න අපි උත්සාහ කරනකොට ගොඩාක් දිනෙට නොතේරෙන දෙයක් තමයි අපි භාවිතා කරන්නේ මොකද්ද? එළවලු තෙල්. එළවලු තෙල් කොහෙද වැවෙන්නේ? එළවලු තෙල් ඇවිල්ලා ප්ලාන්ටේෂන් වල වවන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රධාන මේ ගොවි බිම්වල මේ හැදෙන්න ඕනේ. ප්ලාන්ටේෂන් එකක් කියන්නේ මූලික වශයෙන් ගත්තාම බිම සකස් කරන්න ඕනේ. ඒක අදන්න කලින් බිම සකස් කරන්න. කොහොමද කරන්නේ? ට්‍රැක්ටර් දාලා, ඩෝසර් දාලා, ඒවට මොනවද ඕනේ? ඩීසල් අවශ්‍ය කරන්නේ. ඊට පස්සේ මේක මේ නර්සරි වලට දාන්න. නර්සරි වලට වතුර ගහන්න ඕනේ. කොහොමද වතුර ගහන්න වැඩ කරන්නේ? ද්වල ශක්තිය අවශ්‍ය වෙනවානේ, ඩීසල් අවශ්‍ය වෙනවා. හරි, ඊට පස්සේ ඒ ප්ලාන්ටේෂන් වල පෝර දාන්න. යූරියා, TSC, MOP සමහරලාට වෙනස් වෙනවා මේ පෝර වර්ග. නමුත් ඒ හැම පෝරක්ම හදන්න බල ශක්තිය ඕනේනේ, පොසිල ඉන්ධන ඕනේනේ. හරි, ඊට පස්සේ මේ පල නෙලන්න ඕනේ. ඊට පස්සේ ඒවා මේ එක්ස්ට්‍රැක්ට් කරන්න ඕනේ, ක්‍රෂ් කරන්න ඕනේ. මේ පොල් තෙල් හරි පාම් තෙල් හරි හිඳින්න එපා. ඒවා වැඩ කරන්න යන්ත්‍ර සූත්‍රනේ. ඒවා කොහොමද වැඩ කරන්නේ? පොසිල ඉන්ධන වලින්. සෞරදීනේ ඔයගොල්ලෝ විශ්වාස කරනවද? පාම් තෙල් ගත්තාම සාමාන්‍යයෙන් මේ ලෝකේ ප්‍රධානම පාම් තෙල් වවන කලාපය තමයි අපි දන්නවා ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය, ඕක තමයි ප්‍රධාන කලාපය. ඒ රටවල් ගත්තාම පස්සේ ඔයගොල්ලෝ විශ්වාස කරන්න පාම් තෙල් ලීටර් එකක් හදන්න. පාම් තෙල් ලීටර් එකක් හදන්න ඩීසල් මිලිලීටර් 260ක් විතර ඕනේ. ඩීසල් ඕනේ පාම් තෙල් ලීටර් එකක් හදන්න. දැන් පාම් තෙල් නෙමෙයිනේ අපිට ඕනේ. අපිට ඕනේ මොනවද? අපිට ඕනේ බයෝඩීසල්. දැන් බයෝඩීසල් හදන්න වෙනම ප්‍රතික්‍රියාවක් තියෙනවානේ. ඒ ප්‍රතික්‍රියාව කිරීම සඳහා ඔයගොල්ලෝ විශ්වාස කරන්න තව ඩීසල් මිලිලීටර් 160ක ශක්තිය ඕනේ. තේරුණා නේද? එහෙනම් බයෝඩීසල් ලීටර් එකක් හදන්න, විශේෂයෙන්ම අර මම කියපු කලාපේ බයෝඩීසල් ලීටර් එකක් හදන්න ඇත්තටම මිලිලීටර් 420ක ඩීසල් අවශ්‍යයි.
මිල්ලීටර් 420ක ඩීසල් දුන්නොත් තමයි අපිට බයෝඩීසල් 1 ලීටරයක් හදාගන්න පුළුවන්. දැන් ලෝකයේ ඇත්තරම සෞරදීන්නේ වැඩිපුරම තියෙන බයෝඩීසල් වර්ගය ඇත්තරම පාම් ඔයිල් බේස් බයෝඩීසල් නෙමෙයි. අපි කියන කැනෝලා ඔයිල් කියලා જાතියක්. මේ යුරෝපේ සහ ඇමරිකාව යුරෝපේ ප්‍රධාන වශයෙන් මේක හරි ප්‍රසිද්ධයි. යුරෝපේ ගත්තාම මේ කැනෝලා ඔයිල් වලින් ලීටර් 1ක් හදන්න බයෝඩීසල් මිලිලීටර් 600ක් මේ ඩීසල් අවශ්‍යයි. ඩීසල් මිලිලීටර් 600ක් දාලා තමයි කැනෝලා ඔයිල් ලීටර් එකක් කැනෝලා ඔයිල් බයෝඩීසල් ලීටර් එකක් හදන්නේ. ඊළඟට ජනප්‍රියම එක තමයි සෝයා තෙල් භාවිතා කරලා විශේෂයෙන් ඇමරිකාවේ හරි ජනප්‍රියයි. සෝයා තෙල් භාවිතා කරලා මේ අපි කියනවා මේ බයෝඩීසල් හදනවා කියන්නේ. සාමාන්‍ය මිලිලීටර් 300ක් විතර ඕනේ මේ ලීටර් බයෝඩීසල් ලීටර් එකක් හදන්න. දැන් මේකට අපි කියනවා මේ ලයිෆ් සයිකල් යන. එතන මතක තියාගන්න නිකන් හැදෙනවා නෙමෙයි. අපිට ඩීසල් දාන්න වෙනවා බයෝඩීසල් හදන්න. ඒතර ඒක අපිට නවත්තන්න බෑ. හැබැයි සෞරදීනි පසු කාලේ මේ ලෝකයේ බයෝඩීසල් ගැන වැඩිපුරම කතා බහකට පත් වෙච්ච විද්‍යාත්මක ප්‍රකාශනයක් තියෙනවා. මේ පැට්ස්වෙක් කියලා මහාචාර්යවරේ එතුමා මේ කිව්වා මේ අපි මේ ලයිෆ් සයිකල් එක විතරක් බලලා වැඩක් නෑ. අපිට බලන්න ඕනේ සමස්තයක් විදිහට බයෝඩීසල් ලීටර් එකක් හදන්න. බයෝඩීසල් හරි බයෝ අපි කියන බයෝ ෆුල් කියලා. එහෙම නැත්නම් එතනෝල් හරි එතුමා ඒ සියල්ලම බැලුවා. එතනෝල් සහ ඩීසල් කියන දෙකම බැලුවා. දෙකම බලන්න ඒ කියන්නේ අවශ්‍ය කරන සම්පූර්ණ ශක්තිය බලන්න. මොකද හිතන්නේ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්න ඕනේ. යන්ත්‍ර සූත්‍ර හදන්නේ මොනවද? යකඩ වලින්. යකඩ උණු කරන්න ඕනේ. ඒ කරන්නේ කොහොමද? ඒක පොසිල ඉන්ධන භාවිතා කරලානේ. මොනවා හරි ඉන්ධනයක් භාවිතා කරලානේ. ඒතකොට ඒක හදන්න මොකක් හරි ෆැක්ටරියක් තියෙන්න ඕනේ. ෆැක්ටරියක් හදන්න සිමෙන්ති ඕනනේ. සිමෙන්ති හදන්නේ මොනවායින්ද? ඩීසල් භාවිතා කරලානේ. ගඩොලක් පුච්චන්න පවා ශක්තිය අවශ්‍ය වෙනවා. ඒව ට්‍රාන්ස්පෝර්ට් කරන නිසා එතකොට මුල් අපි කියනවා ෆුල් සයිකල් ඇනාලිසිස් ලයිෆ් සයිකල් ඇනලිසිස් තමයි මම කලින් කිව්වේ අර බයෝඩීසල් අර ප්‍රමාණය වශයෙන් ගත්තාම ෆුල් සයිකල් ඇනලිසිස් එකක් කරා පැට්ස්ෙක් කියන මහාචාර්යවරයා. ඔගොල්ලෝ විශ්වාස කරන්න බයෝඩීසල් ලීටර් එකක් හදන්න සෝයා තෙල් මත පදනම් ඕගොල්ලෝ විශ්වාස කරනවාද ඩීසල් 1300ක් මිලිලීටර් ඕනේ බයෝඩීසල් ලීටර් එකක් හදන්න ෆුල් සයිකල් ඇනලිසිස් එක තේරුණනේ. ඊට සන්ෆ්ලවර් ඔයිල් එකත් හරි ප්‍රසිද්ධ එකක් ඔය බයෝඩීසල් හදන්න. ඒ සූර්යකාන්ත තෙල් භාවිතා කරලා බයෝඩීසල් ලීටර් එකක් හදන්න ඩීසල් ලීටර් 1.9ක් ඕන. 1000 මිලිලීටර් 1900 ලීටර් එකක් හදන්න. සෞර්දේනි. ඒක ඕක බයෝ එතනෝල් වලටත් තියෙනවා. සෞර්දේනි. සමස්ත වශයෙන් ගත්තාම ගොඩාක් බයෝඩීසල් වර්ග 1 ලීටරයක් හදන්න ඩීසල් ලීටර් එකකට වඩා ඕන. එතන අපි කියනවා මේකට අගිනවා net negative energy gain එකක් තියෙන process එකක්. ඒ කියන්නේ බයෝඩීසල් හදන්න ඇත්තම පොසිල ඉන්ධන ඊට වඩා වැය වෙනවා. ඒතොර සමස්ත වශයෙන් ගත්තාම සෞරදීනි මේක sustainable නෑ, තිරසාර නෑ. ඉතින් ඕක තමයි බයෝඩීසල් වලට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. මේ සියලුම කාරණා විද්‍යාත්මක ප්‍රකාශන සියල්ලම මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයගලන්ට ඕන වෙලාව ගිහිල්ලා බලන්න. මේ හිතලුවක් කියන එකක් නෙමෙයි, විද්‍යාත්මක දත්ත මත පදනම්ම කියන කාරණා. ඕක තමයි පළවෙනි ප්‍රශ්නේ. මේ බයෝඩීසල් සඳහා තියෙන ප්‍රධානම ප්‍රශ්නේ net negative gain එකක් තමයි බයෝඩීසල් වල තියෙන්නේ. බොහොම බයෝඩීසල් වර්ග ගත්තා. ඒ වගේම මේ පළවෙනි කාරණාවේ තව මුහුණුවරක් තියෙනවා. දැන් විශේෂයෙන්ම මේ පාම් තෙල් වලින් මේ කතාව ගොඩක් යන්නේ. පාම් තෙල් හදනේ ප්‍රධාන කලාපවල කැල්කියුලේට් කරලා තියෙනවා 1 බයෝඩීසල් ලීටරයක් හදන්න වතුර කොච්චර ඕනද. මොකද මේ ප්ලාන්ටේෂන්, ප්ලාන්ටේෂන් වලට වතුර දාන්න ඕනේ නේ. වතුර දාන්න ඕනේ කොහමද? ප්ලාන්ටේෂන් කියන්නේ මම කියන්නේ පාම් ඔයිල් විතරක් නෙමෙයි, සියලුම තෙල් වර්ග හදන්න වතුර දාන්න ඕනේ. ඔගොල්ලෝ විශ්වාස කරනවාද සම්පූර්ණ ප්‍රොසෙස් එක සඳහා? يعني බයෝඩීසල් ලීටරයක් හදන්න මේ පාම් තෙල් භාවිතා කරලා අඩුම වශයෙන් හරි මේ ලීටර් 1 ලීටරයක් හදන්න ලීටර් 5500ක් වතුර ඕන. ඒ කියන්නේ දැන් අර ඔයගොල්ලෝ දැක දෙනා ගෙවල් වල අර තියෙන අර ලොකු මේ මිලිලීටර් ලීටර් මේ 500 ටැංකි තියෙන ඔය ගෙවල් වල උඩ දාලා තියෙන අන්න ඒ වගේ ටැංකි 13ක් 6500 කියමුකෝ. එතන ටැංකි 12ක්. ඒ ටැංකි 12ක වතුරක් ඕනේ අපිට 1 බයෝඩීසල් ලීටරයක් හදන්න. ඒ කියන්නේ සෞරදීනී කවුරු හරි කෙනෙක් බයෝඩීසල් ලීටරයක් ගහලා කොහේ හරි ගමනක් ගිහිල්ලා එනවා කියලා කියන්නේ මේ ලෝකේ කොහේ හරි තැනක
හරියට මිනිස්සෙක් ඉඳගෙන මේ අර වගේ ලීටර් 6000ක් මුහුදට හලනවා වගේ දෙයක්. හරි, ඒක කොච්චර එතිකල්ද? ලෝකේ ලොකු ප්‍රශ්නයක් ජලය කියන්නේ. එක ලීටරයක් ගමනක් ගිහිල්ලා එනකොට, හරි අපි මේ හන්දියට ගිහිල්ලා ගියත් මේ අඩුම ගානේ මේ ලීටරයක් යනවා. එතකොට ඒ කියන්නේ ඇත්තම ලෝකේ කොයි හරි ප්‍රමාණය අර වගේ වතුර හලනවා කියන එක. සෞරදීනේ කෑම සඳහා නම් මේ අපේ මේ එළවලු තෙල් භාවිතා කරන මේක අපිට සාධාරණයි කියලා කියන්න පුළුවන්. ඒකෙත් ප්‍රශ්න තියෙනවා කෑම සඳහා. නමුත් ප්‍රවාහනය සඳහා ඊට වඩා වෙනස් ගොඩාක් තිරසාර දේවල් තියෙනකොට අපිට බයෝඩීසල් කියන එක අපිට අනුමත කරන්න බෑ. ඕන පළවෙනි ප්‍රශ්නේ තවත් මූණුවරක්. ඔයගලන්ට පේනවා මේක ඉන්ධනයක් ශක්ති වශයෙන් ගත්තත් ජලය වශයෙන් ගත්තත් ලොකු ප්‍රශ්නයක් තියෙන දෙයක් තමයි බයෝඩීසල් කියලා. දැන් ඔහොම කිව්වහම ගොඩාක් අය කියන දෙයක් තමයි මේ ලෝක ගැන අපිට හිතන්න බෑ. ලෝක පරිසරය ගැන හිතන්න කලින් අපි කාලා බීලා ජීවත් වෙලා ඉන්න ඕනේ. ඒක කරගන්න අපිට ඩීසල් නැහැ. ඒකින්ද ඕව ගැන හිතන්න බෑ. අපි කොහොම හරි හදමු. හරි, අපි හදමුකෝ. හැබැයි පුංචි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ලංකාවේ එළවලු තෙල් අවශ්‍යතාව. එළවලු තෙල් ගත්තාම, එළවලු තෙල් කියන්නේ සේරම මේ කොකොනට් ඔයිල්, එළවලු තෙල් සියල්ලම ගත්තාම එඩිබල් ඔයිල්ස් කියලා කියන්නේ කෑම සඳහා අවශ්‍යතාවය මෙට්‍රික් ටන් 260,000ක් විතර වෙනවා. ලංකාවේ සාමාන්‍යයෙන් හදන්නේ දැන් තියෙන මට්ටම යන මෙට්‍රික් ටොන් 6 මේ සාමාන්‍යයෙන් 60,000ක් විතර. දැන් එහෙනම් කවුරු හරි කෙනෙක් ප්‍රායෝගිකව බයෝඩීසල් හදන්න කල්පනා කරනවා නම් එයා මේ එළවලු තෙල් ගේන්න ඕන, පිටරණින් ගේන්න ඕන. සාමාන්‍ය මේ තියෙන එළවලු තෙල් වල චාට් එක, කියන්නේ ප්‍රයිස් එක අඩු වැඩි වෙච්ච හැටි, සාමාන්‍යයෙන් ලීටරයක් සඳහා එළවලු තෙල් සඳහා වැය වෙනවා ඩොලර් 1.713. මේ ඩොලර් ඈ, මොකද මේ පිටරටින් ගේන්න එපේ. 1.713ක් යනවා. දැන් එළවලු තෙල් විතරක් මදිනේ, මෙතනෝල් ගේන්න. මේ තියෙන මෙතනෝල් ප්‍රයිස් චාර්ට් එක ඔයගලන්ට පේනවා සාමාන්‍යයෙන් ඩොලර් 7.42ක් වගේ අපිට මේ මෙතනෝල් ලීටරයක් ගේන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තාම ඒකත් ගේන්න ඕනේ. මොකද ඒකත් අවශ්‍යයි ප්‍රොසෙස් එකට. සාමාන්‍යයෙන් ඩොලර් 7.29ක් 30ක් වගේ ප්‍රමාණයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ මෙතනෝල් මේ ටික ගේන්න. දැන් ඔය ටික ගෙනල්ලා ඩොලර් දීලා අපි වෙන මුකුත් යන්ත්‍ර සූත්‍රවත් හදන ෆැක්ටරිවත් ඒ තියෙන කිසිම දෙයක් සැලකන්නේ නැතුව මේ මේ කෙමිකල්ස් තුන විතරක් මිශ්‍ර කරලා රත් කරන්නෙත් නැතුව රත් කවුරු හරි ඇවිල්ලා මේ දර ගහලා හරි මොනවා හරි කරලා රත් කරලා දෙනවා කියලා හිතාට එහෙම නැතුව ඒ කෙමිස්ට්‍රි එක කිරීම සඳහා විතරක් ඒ අවශ්‍ය කරන කිමිකල් සඳහා වශයෙන් විතරක් ගත්තාම සාමාන්‍යයෙන් ඩොලර් 1.2ක් අවශ්‍ය වෙනවා. මේක ගත්තාම සාමාන්‍ය රුපියල් 420ක් 30ක් වගේ. දැන් ඩීසල් ලීටරයක් අපි ඩොලර් දීලා ගේනවා රුපියල් 400කට. නමුත් මේක නිකන් හදන්න විතරක් ඩොලර් 430ක් අවශ්‍ය වෙනවා. එහෙනම් අපේ මුදල් අතින් ගත්තාම. දැන් මේක කවුරුත් එහෙම නිකන් අවිල්ල හදලා දෙන්නේ නැහැනේ. කොච්චර බයෝඩීසල් ගැන කැමති වුණත් ඒක හදන්න යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ගොඩනැගිල්ලක් අවශ්‍ය වෙනවා. ගොඩනැගිල්ල රෙන්ට් එක ඕනේ. මේ යන්ත්‍ර සූත්‍ර සඳහා මේ ඒව සඳහා ලෝන් එකක් ගන්න වෙනවා. ඒක ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. යන්ත්‍ර සූත්‍ර වල ඩිප්‍රීෂියේෂන් එකක් තියෙනවා. ලේබර් වලට ගෙවන්න ඕනේ. පවර් එනර්ජි වලට ගෙවන්න ඕනේ. ඉන්ෂුරන්ස් වලට ගෙවන්න ඕනේ. ඔය විදියට සම්පූර්ණ විදියක අපි කියන 120ක ප්‍රොසෙස් චාර්ජ් එකක් ඇඩ් වෙනවා කියලා ඒ සියල්ලටම. එහෙම ගත්තාම සාමාන්‍ය රුපියල් 550ක් වෙනකොට ඔයගොල්ලන්ට බයෝඩීසල් ලීටරයක් හදන්න පුළුවන් ප්‍රොසෙස් කොස්ට් එක විදියක් විදිහට ගත්තා. දැන් කවුරුත් මේ බයෝඩීසල් හදලා පිනට දෙන්නේ නැහනේ. එතන මාජින් එකක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මේවයි ක්වොන්ටිටි අඩුින් ද මාජින් එක වැඩි. 10%ක මාජින් එකක් තියමු. එතකොට සාමාන්‍යයෙන් රුපියල් 630ක් වගේ වෙනවා මේක හදලා ඉවරලා මාජිනුත් තියාගෙන. හැබැයි තාම මේ ටික තියෙන්නේ අර ෆැක්ටරි ඇතුලේ. එහෙම වැඩක් නැහැනේ. මේක ඩිස්ට්‍රිබියුට් කරන්න ඕනේ. එහෙමනේ මේක ඩිස්ට්‍රිබියුට් කරන්න ඕනේ මේ ටැංකි වල පටවලා ඒ අවශ්‍ය කරන තැන්වලට. ඊට ඒකට මොකද වෙන්නේ? එතකොට ඒවටත් ඉන්ධන යනවා, ඒවටත් මුදල් යනවා. ඒ සඳහා මේ ගාස්තුවක් ගෙවන්න ඕනේ. කවුරුත් පිනට කරන්නේ නැහැනේ. සාමාන්‍යයෙන් ගත්තා රුපියල් 690ක් වගේ වෙයි. එතකොට බයෝඩීසල් ලීටරයක් හදන්න. ඊට පස්සේ මේ ගවර්න්මන්ට් එකෙන් ටැක්ස් එකකුත් ගන්නවානේ. ලංකාවේ ලොකු ටැක්ස් ප්‍රමාණයක් ලබා ගන්න මේ ඩීසල් භාවිතා කරලා, ඩීසල් සහ පෙට්‍රල්. ඒකක් ගේම සාමාන්‍ය රුපියල් 800කට වගේ යන්තම් අපිට පුළුවන් බයෝඩීසල් ලීටරයක් ගහගන්න. හරි, එතකොට අන්න ඕක තමයි පත්. ඉතින් කවුරු හරි කැමතිද මේ ඩොලර් වැඩිපුර වියදම් කරලා මේ එළවලු තෙල් අරන් ඇවිල්ලා හදනවට වඩා එහෙම ගත්තාම ඇත්තටම ඩීසල් ගේන එක ඊට වඩා ලාභදායි.
ඉතින් මේ ආර්ථික වශයෙන් ගත්තාම, ඒ කියන්නේ මේක මිල වශයෙන් ගත්තත් උගලන්ට පැහැදිලිව පේන කාරණාව තමයි බයෝඩීසල් කියන එක සාමාන්‍ය වශයෙන් හැදීමට අපහසුතාවයක් තියෙනවා ඉම්පෝට් කරලා හදනකොට. දැන් ඔහොම කියපු ගමන් මෙන්න මෙහෙම කියනවා. ඒ තමයි මේ අපේ ලංකාවට අවුරුද්ද පුරාම ඉර වැටෙන රටක් හොඳට ඉඩම් තියෙනවා. මේ දණ්ඩක් විසිකරත් ඒකත් පැලවෙන රටක් අපි. එහෙනම් අපි මේව හදමු. ලංකාවේ අපි පාම් ඔයිල් හදලා අපි මේක මේ සඳහා අපි යොදවමු කියන කාරණාව මතුවලා එනවා. සෞර්දීනි ලංකාවට 260,000 මෙට්‍රික් ටොන්. මේ කණ්ඩ කෑම සඳහා විතරක් මේ දේ අවශ්‍ය වෙනවා. මේ අවුරුද්දකට. හොඳේ. ලංකාවේ හදන්නේ සාමාන්‍යයෙන් 60,000 විතර. කියන්නේ සාමාන්‍ය 40,000 50,000 විතර හැදෙනවා ඔය කොකනට් ඔයිල් වලින්. මෙට්‍රික් ටොන් වශයෙන් ගත්තාම අවුරුද්දකට සාමාන්‍ය 20,000 විතර පාම් ඔයිල් වලින් හදනවා. ඔයගොල්ලෝ විශ්වාස කරනවද ලංකාවේ ගොවි බිම් වලින් 20%ක් දැනටම යොදලා තියෙන්නේ කොකනට් ඔයිල් සඳහා. ඒ කියන්නේ කොකනට් එම් නැත්නම් මේ පොල් නිෂ්පාදනය සඳහා 20%ක් හදලා තියෙනවා. තව දුරටත් දැන් ලංකාවේ පොල් වැවෙන කලාප තියෙනවනේ. හැමතැනම පොල් වවන්න බෑනේ. එතකොට ඒ කලාප වශයෙන් ගත්තාම 20%ට වඩා වැඩි කරන්න තාම අපහසුයි. තාම අපහසුයි මේ ප්‍රායෝගික නැහැ කොකනට් ඔයිල් ගත්තාම. එහෙනම් පාම් තෙල් කියන එක තියෙනවා. පාම් කියන එකත් විශේෂයෙන්ම අධික වශයෙන් ජලය අවශ්‍ය වෙන මේ වගාවක්. ඒක හින්දා විශේෂයෙන්ම තෙත් කලාපයේ මත පදනම්ව තමයි අපි මේක කරන්න පුළුවන්. ඉතින් ඒකත් මේ ඒකත් ඇත්තටම වැඩි කිරීමේ අපහසුතාවයක් තියෙනවා. හරි. මෙහෙම කියමුකෝ. දැන් හරි. ඒ අපි කරන ඔය කතා වැඩක් නැහැ. අපිට ඉන්ධන ප්‍රශ්නයක් තියෙනවා. අපි කොහොම හරි පාම් තෙල් වවනවා කියලා හිතලා හිතනවා අපේ ලංකාවේ තියෙන මේ බහුතර වනාන්තර ටික එලි කරලා අපි පාම් ඔයිල් හදන්න ගත්තයි කියලා. අපි කවුරු හරි කෙනෙක් හිතනවා නම් මේ අපි ෆාම් ඔයිල් හදනවා කියලා අර ගොවිතැන් කිරීම, ඒ කියන්නේ අපි කියන්නේ සාමාන්‍ය කුඹුරු ගොවිතැන සඳහා අවශ්‍ය කරන භූමි ප්‍රමාණයට සමාන ප්‍රමාණයක පාම් වණ්ඩු. හරි. පාම් වලට ජලය ඕනේ. ඔයගොල්ලෝ විශ්වාස කරනවාද ඒ පාම් වගාව සඳහා පමණක් ජලය යොදන්න ඕනේ මුළු දැන් ලංකාවේ සමස්ත වශයෙන් දැන් මේ භාවිතා කරන ජල ප්‍රමාණයට ගොවිතැන් වලට භාවිතා කරන ජල ප්‍රමාණයට සමාන ප්‍රමාණයක්. අපි කියනවා මේ බිලියන් කියුබී BCM කියලා කියන්නේ BCM 12ක් යනවා දැනට ගොවිතැන් සඳහා. අර පාම් ඔයිල් වැවුවොත් විතරක් ඒකට විතරක් යනවා ඒ ප්‍රමාණය විතර. විශ්වාස කරන්න. හරි. මුළු ප්‍රමාණය අමතක කරන්න. 20%ක් පාම් ඔයිල් අපේ බයෝඩීසල් අපේ ඩීසල් අවස්ථාවේ බයෝඩීසල් වලින් හදන ලංකාවේ පාම් හැදුවා කියලා හිතන්න. ඔගොල්ලෝ විශ්වාස කරන්න. එහෙම හදන්න ගියොත් සාමාන්‍ය ලංකාවේ මිනිස්සුන්ගේ ජල අවශ්‍යතාවය සඳහා අවශ්‍ය වෙන සාමාන්‍ය BCM ඒ කියන්නේ බිලියන්ස් කියුබික් මීටර්ස් කියන එක BCM සාමාන්‍ය 3ක් විතර ඕනේ. අන්න ඒකට සමාන. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට වතුර නාන්න, වතුර බොන්න, උයන්න, පියන්න අවශ්‍ය කරන වතුර ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒකට සමාන අවශ්‍ය කරන වතුර ප්‍රමාණයක් අපිට දාන්න අවශ්‍යයි. ඒ වගේම සෑහෙන වනාන්තර ප්‍රමාණයක් කපලා අපිට පාම් ඔයිල් වගන්න. ඉතින් මේක කරන්න පුළුවන් දේවල්ද කියලා අපිට අහන්න වෙනවා. තුන්වෙනි කාරණාව. එහෙනම් මේ බයෝඩීසල් කියන එක ලංකාවට ප්‍රායෝගික නෑ කියන කාරණාව මතු කිරීම සඳහා. දැන් ඔහොම කියපු ගමන් මොකද්ද වෙන්නේ? ගොඩාක් අය මොවෙ ඔෆෙන්සිව් මූඩ් එකට යනවා. ඒ කියන්නේ එහෙනම් මොකද මේ ලෝකෙ ගොඩක් රටවල් මේ බයෝඩීසල් වාකරන ඔච්චර කරන්න බැරි නම් මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා කියන. ලංකාවේ විතරයි කරන්න බැරි ඔය උගත්ත කියන කට්ටිය කිව්වොත් කියන්නේ බෑ කියලාම තමයි මේ සාමාන්‍ය මිනිස්සු ඔහොම කතන්දරේ කියනවා. සෞර්දීනි බයෝඩීසල් කියන එක භාවිතා කරන රටවල් දිහා බලන්න. ලෝකයේ ප්‍රධාන වශයෙන් යුරෝපය සහ ඇමරිකාව තමයි බයෝඩීසල් භාවිත කරන්නේ. පර් කැපිටා කන්සම්ප්ෂන් එක වශයෙන් ගත්තාම. ඒ කියන්නේ ඒක පුද්ගල පොසිල ඉන්ධන භාවිතය වශයෙන් ගත්තාම මේ රටවල් ඉතාම ඉහළ තැනක ඉන්නේ. තේරුණා නේද? එතකොට මේ රටවල් වලට බයෝ ඉන්ධන භාවිතා කරන එක යම්කිසි සාධාරණයක් වෙනවා. මේ බලන්න. දැන් ලංකාව කෘෂිකාර්මික රටක් නේ. ඒතර කෘෂිකර්මයේ සඳහා යූරියා අවශ්‍යයි. එතන යූරියා ප්ලාන්ට් එකක් ලංකාවේ ගැහුවොත් කවදාවත් දැන් යූරියා ගේන රුපියල් 100කට නම් කිලෝ එක ලංකාවේ ප්ලාන්ට් එකක් ගැහුවොත් කවදාවත් රුපියල් 100ට හදන්න බෑ රුපියල් 150ක්වත් වෙයි අඩුම ගානේ. නමුත් ලංකාව කෘෂිකාර්මික රටක් විදිහට යූරියා ප්ලාන්ට් එකක් තිබීම වැදගත් නේද ආහාර සුරක්ෂිතතාවය සඳහා. අන්න ඒ වගේම සෞර්දීනි යම්කිසි රටක පර් කැපිටා කන්සම්ප්ෂන් එක
ෆුවල් සඳහා. ඒ කියන්නේ ඒක පුද්ගල මේ නිෂ්පාදිතේ මේ කියන්නේ ඒක පුද්ගල භාවිතයේ වැඩි නම් පොසිල ඉන්ධනවල ඒ රටවල ඉන්ධන සුරක්ෂිතතාවය සඳහා ඒ රටවල් බයෝ ඉන්ධන ගැන හිතනවා. නමුත් ඉතාම සුළු ප්‍රමාණයක් වශයෙන්. ඒක මොකද මේ කියන කාරණා නිසා ඒකටත් දැන් ලොකු විවේචන එළ වෙලා තියෙනවා. මේක ඇත්තටම මේ ප්‍රායෝගික සහ විශේෂම ශක්තිය වශයෙන් ගත්තොත් මේක හානිදායක නිසා ඒ රටවල් වල. එතකොට ඒ කාරණාව අපි මතක තියාගන්න ඕනේ. ලංකාවේ බයෝඩීසල් භාවිතා කරලා අපේ ඉන්ධන අවශ්‍යතාවය සපුරන්න කෙනෙක් යෝජනා කරනවා නම් එයා කරන්නේ මෙන්න මේ වගේ දේ. ලංකාවේ සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට VSN අපි කියන මෙට්‍රික් ටන් 4ක් 5ක් කියලා. ඔස්ට්‍රේලියාවේ චීනයේ වශයෙන් ගත්තම ඔයගේ දෙතුන් ගුණයක් වැඩි සෞරදීන විශ්වාස කරන්න. එතකොට ඒ රටවල් වල කාබනික කෘෂිකර්මය කියන එක කමක් නෑ කියමු කරන්න. මොකද අර ඊල්ඩ් එක ගොඩක් වැඩි. නමුත් අර ඊල්ඩ් එක අඩු රටක කාබනික කෘෂිකර්මය කරන්න ගියාම තවත් ඊල්ඩ් එක අඩු වෙනවා වාගේ per capita consumption එක පොසිල් ඉන්ධන වශයෙන් ගොඩාක් අඩුව තියෙන රට ඒ ප්‍රමාණයවත් දී ගන්න බැරි රටක් තව දුරටත් අපි බයෝඩීසල් භාවිතා කරන්න යනවා කියලා කියන්නේ අර කාබනික ද්‍රව්‍ය භාවිතා කරලා මේ ඉතාම අඩු මට්ටමේ ඊල්ඩ් එකක් තියෙන රටක කාබනික කෘෂිකර්මය කරන්න යනවා වගේ වැඩක්. ඒකෙම ඊළඟ මූණවර තමයි බයෝඩීසල් භාවිතා කරනවා කියන එක ප්‍රායෝගිකව අපිට විද්‍යාත්මක වශයෙන් දකින්න පුළුවන්. සෞරදේනි මේ වීඩියෝ එකේ වැදගත්ම කාරණාව මතු කරන්නම් අවසාන වශයෙන්. මේ සියල්ල අමතක කරන්න මෙන්න මේ හරය අරගන්න ඔබ වීඩියෝ එකේ හරය ගත්තා කියලා මට කියන්න පුළුවන්. ඔගොල්ලෝ කවදාවත් දැකලා නැහැ නේද ලංකාවේ යම්කිසි පරීක්ෂකයෙක් හරි විද්‍යාඥයෙක් හරි කථිකාචාර්යවරයෙක් හරි ඒගොල්ලන්ගේ පරීක්ෂණ ශිෂ්‍යයෝ හරි කවදාවත් මේ බයෝඩීසල් හදන්න යනවා පොල් තෙල් වලින් හරි එළවලු තෙල් වලින් හරි කවුරුත් කරන්නේ නැහැ නේද? එහෙම දැකලා නැහැ නේද? ඒගොල්ලෝ මොනවයින්ද කරන්නේ? ඔගොල්ලෝ දැකලා තියෙනවද මේ කොළපාට ද්‍රාවණයක් ලෙස එහෙම කරන අය මං හිතන්නේ TV එකේ පෙන්නලා තියෙනවා නම් ඒගොල්ලෝ කරන්නේ ඇල්ගී භාවිතා කරලා ඒක කරන්න උත්සාහ කරනවා. ගොඩාක් අය එහෙමයි. කවදාවත් සෞරදීනි මේ අපේ මේ කවුරු හරි වැදගත් කියන කෙනෙක් ගිහිල්ලා අර ළමයෙක්ගේ මේ ළමයෙක් ළඟට මයික් එකක් දික් කරලා අහන්නේ ඇයි පුතා ඔය පොල් තෙල් වලින් හදන්න පුළුවන් කම තියෙන ඔය ඇල්ගී හදාගෙන බයෝඩීසල් හදන්නේ කියන කාරණාව අහන්නේ නැහැ. ඒක අහන්නේ නැහැ. මොකද ලංකාවේ අයට ඊට වඩා අහන්න දේවල් තියෙනවා. ඒක අහන්නේ නැහැ සෞරදීනි. හැබැයි ඔයගොල්ලෝ විශ්වාස කරන්න ඒ වගේ බයෝඩීසල් ගැන ලංකාවේ පරීක්ෂණ කරන්න යන ළමයින්ගේ අනුමගාන ඒ අත්තුදව්වට එන ළමයෙක් පවා ඒ ලෙවල් ඉවර කරපු අත්තුදව්වට එන ළමයෙක් පවා දන්නවා බයෝඩීසල් ලංකාවේ හදන්න බෑ. ප්‍රායෝගික නැහැ. ලෝකෙත් ප්‍රායෝගික නැහැ. පොල් තෙල් වලින් හරි පාම් තෙල් වලින් හරි මොනවා හරි එකකින් හදන්න කියන කාරණා. ඒගොල්ලෝ ඒක දන්නවා. හරි නමුත් ඒකේ කතාබහක් කවදාවත් නැගින්නේ නැහැ. නමුත් සයන්ස් විත් රුචිර කියන වීඩියෝ චැනල් එක YouTube චැනල් එක ඒ සඳහාම මේ වෙන එක. ලංකාවේ බයෝඩීසල් හදන්න ඕන නම් අපි කරන්න ඕනේ මේ ඇල්ගී භාවිතා කරලා ඒ සඳහා පරීක්ෂණ කරන එක. මොකද පවුන් ටු පවුන් ඒ කියන්නේ බර වශයෙන් ගත්තාම ඊල්ඩ් එක වශයෙන් ඒ කියන්නේ තෙල් හිඳින්න පුළුවන් ප්‍රමාණය වශයෙන් ගත්තාම ඇල්ගී වල තෙල් හිඳින්න ප්‍රමාණය ගොඩාක් වැඩි බයෝඩීසල් හැදීම සඳහා. ඒ වගේම සෞරදීන අපිට ඇල්ගී වවන්න පුළුවන් මුහුදේ. ඒ වගේම දූෂිත වෙච්ච ජල මේ පද්ධතිවල වවන්න පුළුවන්. ඒ වගේම අපේ මුහුදේ වැවුවොත් අපේ වගාබිම් අපිට ආරක්ෂා කරගන්න පුළුවන් ඒව භාවිතා කර. ඒකින්ද ලෝකේ බයෝඩීසල් ගැන යම් කිසි හෝ උනන්දුවක් තියෙනවා නම් ඒක ප්‍රායෝගිකව කරන්න ඕනේ කියලා හිතනවා නම් අපි කළ යුත්තේ මේ ඇල්ගී භාවිතා කරලා බයෝඩීසල් සෑදීම සඳහා ඒ උනන්දු කිරීම. නමුත් මම දන්නවා ලංකාවේ එලෙස ප්‍රායෝගිකව කරන්න ගෲප්ස් කීපයක්ම ලංකාවේ ගැන පරීක්ෂණ කරනවා. නමුත් ඒගොල්ලන්ට තියෙන මේ රිසෝර්සස් පවා ඉතාම අඩු මට්ටමක තියෙන. ඒ වගේම කිසිම මේ ඒකට වැදගත්කමක් සෝ ඒක හුවා දැක්වීමක් අපේ කෙරෙන්නේ නැහැ අවාසනාවකට. එතකොට ඒක තමයි ප්‍රධානම කාරණාව ඇල්ගී භාවිතා කරලා කරන්න. දැන් තව කෙනෙක් කියන්න බුණා මේ වේස්ට් ඔයිල් භාවිතා කරලා. ඒ කියන්නේ මේ පිච්චිච්ච ඒ කියන්නේ ඔය මොනවා හරි බැදලා ෆ්‍රයි කරලා භාවිතා කරන්න බැරි ඔයිල් භාවිතා කරලා බයෝඩීසල් හදන්න. ඒකත් අපිට කරන්න පුළුවන්. විශේෂයෙන්ම හිතන්න හොටෙල් එකක් වගේ කියලා. අතර හොටෙල් එකකින් ජෙනරේට් වෙන යම් කිසි ප්‍රමාණයක් තියෙනවා නම් බයෝඩීසල් පුංචි යුනිට් එකක් විදියට ඒ පැතිවල
අපිට මේ කර්මාන්තය ආශ්‍රිතව පොඩියට ඒක කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලන්ගේ ජෙනරේටර්ස් වලට හරි මොනවා හරි දාන්න. ඒක ප්‍රශ්නයක් නෑ කියලා කිව්වට ඒකෙ මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි හිතන්නකො ගොඩක් තැන් වල තමයි බයෝඩීසල් හැදෙන්නේ කියලා. තැන් වල අපිට ලීටර් 20 30 40 50 100 ඔයම් ෆ්‍රයින් ඔයිල් එකතු ඒ ප්‍රායෝගික එහෙම එකතු වෙන්නේ නැහැ නේ ඇත්තටම. මාසෙක ලීටර් පුළු වැඩිම උනොත් මාසෙකට ලීටර් 50ක් ඉතුරු වෙයි. ඒතර ඒව තැන් වල තියෙනකොට ඒව එහෙට මෙහෙට ගිහිල්ලා හොයාගෙන නැවත ඩීසල් වියදම් කරගෙන ගිහිල්ලා එක තැනකට ගෙනල්ලා ප්‍රොසෙස් කරනවා කියන එක ප්‍රායෝගික නෑ. ශක්තිය අසින් ගත්තාම තවත් වැඩි වෙන අවශ්‍ය කරන ශක්තිය ප්‍රමාණය. එතකොට ඒක ශක්තිය වශයෙන් ප්‍රායෝගික නැහැ. නමුත් මේක වේස්ට් එකක් ඉඳ යම් කිසි හෝටල් එකක් හෝ ඒ වගේ මේ යම් කිසි ඉන්ස්ටිටියුෂන් එකක් තියෙනවනේ ඒගොල්ලන්ට ප්‍රමාණයක් හදාගෙන කිරීම යම් කිසි ප්‍රායෝගික මට්ටමක් හෝ සාධාරණීකරණයක් එහි තුල තියෙන්න පුළුවන්. නමුත් මහා පරිමාණයේ වේස්ට් ඔයිල් කතා එකතු කරලා ඒව ප්‍රොසෙස් කරලා ඒව හැදීම කියන එක එච්චර ප්‍රායෝගික නැහැ. ඉතින් බයෝඩීසල් තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඒකේ දීර්ඝකාලීනව කල් තබා ගන්න බැ. ඉස්ටර් එකක් නේ තියෙන්නේ. ඒක කැඩිලා යනවා. ඒකින්ද ස්ටැබිලිටි එක අඩුයි. ඒක බයෝඩීසල් වල තියෙන ප්‍රශ්නයක්. දැන් සාමාන්‍ය මාස අවුරුදු ගාණක් අපිට මේ සාමාන්‍ය ඩීසල් බූලියක තියාගන්න පුළුවන් වුණාට බයෝඩීසල් අපිට එහෙම තියාගන්න බෑ. මාස වශයෙන් ගත්තාම අඩු ප්‍රමාණයක්. මොකද ඒක කැඩිලා යනවා. අර ෆැටි ඇසිඩ් එක සහ එස්ටර් එක කුඩා කොටස් වලට කැඩිලා යනවා. දැන් අපි ඔය කියන්නේ ඔය මේ භාවිතා කරපු තෙල් වලින් එහෙම හදන්න ගියාම ඒකේ ප්‍රමාණය තව වැඩි. මොකද දැනටම ඔක්සිඩයිස් වෙලා තියෙනවා. ඒකින්ද ඒව ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. ඒ වගේ ඒවා සාමාන්‍යයෙන් ඉන්ධන වලට ගැහුවාම ඔයිල් ෆිල්ටර් වල ප්‍රශ්න එන්න පුළුවන්. ඒක ගොඩක් තියෙනවා. ඒ ගැන මාතෘකා ඔයගලන්ට ඒව කියවල බලන්න පුළුවන්. එහෙනම් ප්‍රායෝගිකව කරනවා නම් ඇල්ගී භාවිතා කරලා බයෝඩීසල් කිරීමත් ඒ වගේම අර ඒ කියන්නේ භාවිතා කරලා ඉවත් වෙච්ච මේ එළවලු තෙල් වලින් බයෝඩීසල් සුළු ප්‍රමාණයෙ එහෙම ගමන් යන්නේ නැතුව එක තැනක හදාගන්න පුළුවන් නම් ඒක විතරයි. නමුත් අර බයෝඩීසල් අපි ඇල්ගී වලින් හදන එකට ලොකු තාක්ෂණික ප්‍රශ්න තව ගොඩාක් තියෙනවා. ඒ සඳහා ගොඩාක් පරීක්ෂණ කරන්න ඕනේ. ඉතින් ලොකු දැක්මක් සහිතව මේ පරීක්ෂණ කරන්න ඕනේ. ඒ අවශ්‍යතාවය තවමත් එලෙසම තියෙනවා. එහෙනම් ඕගොල්ලන්ට පැහැදිලි නේද මේ කියන කාරණා? මේ බයෝඩීසල් කියන එක අපිට මේ මොකක් හරි එකකින් පොඩ්ඩක් පෙන්වන්න පුළුවන් නිවුස් එකක ආටිකල් එක කවුරු හරි කෙනෙක් මේක හදලා පොඩ්ඩක් පෙන්වනවා. ඒක හරි ලේසියෙන් හදන්න. නමුත් ප්‍රායෝගික වශයෙන් ගත්තාම පොලිසි එකක් වශයෙන් ගන්න සුදුසු තීරණයක් නෙමෙයි. ඒක ඉතාම හානිදායක තීරණයක් විශේෂයෙන්ම ලංකාව වගේ පොඩි ඉකොනොමීස් වලට. ඒ කාරණාව තමයි මතු කරන්න අවශ්‍ය වුණේ. විශේෂයෙන්ම මේ විද්‍යාව මත පදනම් කරගෙන අපි ගන්න තීරණයක් ගමු කියන ආයාචනය කරමින් අද මේ වීඩියෝ එක නවත්තන්න කියලා හිතුවා. ඉතින් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා නැවතත් මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණාට. අපි නැවතත් මේ වගේ වෙනත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.